Hai Bowan, ada dina obat sama saagaccha karena laban ya. Matrukaw obat yang khususin mewedagatkan matrukaw mem wisudiala padati wisudiala sisiik nama obat mem itam wedaga. Ewa gem wisudiala ke sisiik pasing ini dima opiik nama obat wedaga. Ewa gem wisudiala sebagai sandha wisudiala magin bawatun laban ya. Sielu mataraga wibahag obat wedagatkan. Paripalna vibhaga walata wedagathuna matrukawa sambandhayen mama ada dina katha karunu labanne. Vishwavidyala shishya samithiya saha wenath sangam nemathi matrukawa osse me video tulin api e gana saakatcha karunu. Itin විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ගැන කතා කරනකොට සමාජය තුළ ඔබ ගැන ඔබ දකින දෘෂ්ටිය මේ සමිති සමාගම් ගැන තියෙන බලතල කාර්ය කාර්තව්‍ය මේවා ස්ථාපනය කරලා තියෙන කෙසේද ආදී සියලු කාරණා සම්බන්ධයෙන් අද විස්තර කරනවා. ඒ වගේමයි මෙම මේ නැරඹීම විශේෂයෙන්ම ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් නම් නරඹා තිබිය යුතුයි. ඔබ සමාජිකත්වයේ දරන සංගමයට කරන්න පුළුවන් දේවල් මේවා කරන්න බැරි දේවල් මේවා කළ හැකි දේවල් නොකළ සිටිනවා නම් ඒ ගැන අවබෝධය ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් නම් ඔබ මේ නැරඹිය යුතුයි. ඒ වගේමයි විශ්වවිද්‍යාලයක ශිෂ්‍යෙක් සිටින දෙමව්පියෙක් නම් විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕන ඔබ මාධ්‍යෙන් දකින ශිෂ්‍ය සංගම්ද ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය ස්ථාපනය වෙලා තියෙන්නේ. ඒ සංගම් මොනවාද මේ තමන්ගේ දරුවාගේ ක්‍රියාකලාපයන් මේ සංගම් හරහා කෙසේද කෙරෙන්නේ සංගම් පිළිබඳ සමාජයේ මත ගොඩනැගිලා තියෙන මතවාදයන් වල තියෙන නිස්සාරයන් ඔබට නිවැරදිව අවබෝධ කරගන්න අවස්ථාවක් වෙනවා. අනිත් පිරිස තමයි විශ්වවිද්‍යාල පද්ධතියේ තරඟ විභාග වලට පෙනී සිටින එහෙමත් නැත්නම් පරිපාලන ශ්‍රේණියේ විභාග වලට පෙනී සිටින සේවකයන් නැත්නම් බාහිරින් මේ සඳහා ඇතුල් වීමට බලාපොරොත්තු වෙන සිටින අයවලුන් මේ නරඹ අවබෝධ කරගෙන පිළිතුරක් ගොඩනැගීමට හැකියාව ලබා ගත යුතු වෙනවා. ඒ වගේම රාජකාරී ඉටු කිරීමේදී මෙය අවබෝධ කර ගැනීමෙන් අනිවාර්යයෙන්ම ඔහුට නිවැරදිව ශිෂ්‍ය සංගම් සමග ගනුදෙනු කිරීමට කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා. විශේෂයෙන්ම අපි දැන් මේ ගැන කතා කරන කිරීමේදී විශ්වවිද්‍යාල පද්ධතියේ මෙම ශිෂ්‍ය සංගම් පිහිටවීම සම්බන්ධයෙන් 1978 අංක 16 නැමැති පනත තුලින් විධිවිධාන සලස්සලා තියෙනවා. ඒ වගේමයි එය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සම්බන්ධයෙන් ඒ විධිවිධාන යටතේ සාමාන්‍යයෙන් මේ ගැන කතා කරනවා පැහැදිලි කරනවා පසු කාලීනව සංශෝධනය වෙලා තිබුණා. විශේෂයෙන්ම පනතේ 14 වෙනි වගන්තියේ මේ ගැන විස්තර වෙනවා. ඒ වගේම එක් එක් උසස් අධ්‍යාපන ආයතනය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය තිබිය යුතු වන්නේ යන වගන්තිය ඊට ඇතුළත් වෙනවා. එක් එක් උසස් අධ්‍යාපන ආයතනය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය තිබිය යුතුයි. දැන් ඔබ දන්න තරමට විශ්වවිද්‍යාලයක මහා ශිෂ්‍ය සංගමයක් තියෙනවා. එතකොට ඒ ශිෂ්‍ය සංගමයේ පිහිටවන ක්‍රියාවලියක් තියෙනවා. මේක මේ ආවට ගියාට සිදු වීමක් නෙවෙයි. එක එක් කෙනාට කැමති විදිහට පත් කිරීමකුත් නෙවෙයි. මෙහි නීතියානුකූල පසුබිමක් තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලය තුලින් මැදිහත් පත් කරනු ලබන ශිෂ්‍ය සංගමය. මේවා ඇති කළ යුතුයි. ඊනම් කාර්යය තමයි උසස් අධ්‍යාපන ආයතනයක එක් එක් පීඨය සඳහා, ඒ කියන්නේ උසස් අධ්‍යාපන ආයතන සඳහා ආයතනයක පීඨ තියෙන බව දන්නවා. පීඨ රාශියක් තියෙනවානේ. එක් එක් පීඨය සඳහා පීඨ සමිතියක් නැත්නම් පීඨ ශිෂ්‍ය සමිතියක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. එතකොට පීඨ ශිෂ්‍ය සමිතිය එකක්, විශ්වවිද්‍යාලය තුල තියෙන ශිෂ්‍ය සමිතිය තව එකක්. ඒ කියන්නේ උසස් අධ්‍යාපන ආයතනය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය පීඨවන එක තව එකක්. පීඨ ශිෂ්‍ය සමිති රාශියක් තියෙන්න පුළුවන්. එතකොට ඔය මන් සඳහන් කරපු ශිෂ්‍ය සමිති දෙකෙහි නිලධරයන් තෝරාපත් කරගන්නේ කෙසේද? ඒ සඳහා ඡන්ද විමසීම් පවත්වන ආකාරය දැන් අපි ඔබට සටහන් කර ගැනීමට පහසුට මම කියන්නම්. ඉහත දැන් ඔය මම ඉහත සඳහන් කරපු ශිෂ්‍ය සමිති දෙකෙහි නිලධරයන් තෝරාපත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම් පවත්වන ආකාරය හා නිලධරයන්ගේ කාර්යයන් සහ කාර්තව්‍යයන් විශේෂයෙන් ඒ නිලධරයන්ගේ කාර්යයන් සහ කාර්තව්‍යයන් අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ නැත්නම් අපි සඳහන් කරන උසස් අධ්‍යාපන ආයතනයේ හරිද
එතකොට ආයතනයේ පාලක බල මණ්ඩලය විසින් අතුරු ව්‍යවස්ථා මගින් නියම කළ යුතුයි. අතුරු ව්‍යවස්ථා බයිලෝස් ඒවා මගින් නියම කරලා තමයි ඒ ඒ විශ්වවිද්‍යාලයේ මේ අදාළ ශිෂ්‍ය සමිති දෙකෙහි නිලධරයන්ට අදාළ කාර්යයන් මොනවද ඒ ඇයට අදාළ කාර්යයන් මොනවද කියන එක ඒ අදාළ විශ්වවිද්‍යාලයට ගැලපෙන ආකාරයෙන් සකස් කරගෙන තියෙනවා. එතකොට මේ මේෙහිදී ඔබ දැනගත යුතුයි විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සමිතියක කවුද නිලධරයෝ කියලා. විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සමිතියක විශේෂයෙන් නිලධරයෝ පත් කිරීමේදී නිලධරයන්ගේ මම ඉදින් කිව්වා ඡන්ද විමසීමකින් යම් ක්‍රියාවලිය අතුලින් පත් කරන්නේ මම ඉදිරියේදී ගැන පැහැදිලි කරන්නම්. දැනට නිලධරය විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සමිතියක නිලධරයෝ කියන්නේ සභාපතිවරයෙක් සිටිනවා, උපසභාපතිවරයෙක් සිටිනවා, ඒ වගේම ලේකම් කෙනෙක්, සංස්කාරක කෙනෙක්. මේ සංස්කාරක කියන එක වර්තමානයේ සංශෝධන වලින් ඇතුළත් වෙලා තියෙනවා. සංස්කාරක කෙනෙක් ඉන්නවා, කනිෂ්ඨ භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. එතකොට දැන් ඔබ ශිෂ්‍යයන් අතුරෙන් තේරෙන නිලධාරීන් තමයි ඒ අය. කියන්නේ සභාපති, උපසභාපති, ලේකම්, සංස්කාරක, කනිෂ්ඨ භාණ්ඩාගාරික. එතකොට දැන් තවත් අනතුරක් තියෙනවා. කනිෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක්නේ පත් වෙලා තියෙන්නේ. එතකොට එක් එක් ශිෂ්‍ය සමිතියට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට මේ අය පත් කළ යුතු ආකාරය ඔහු ශිෂ්‍ය සභාව විසින් නම් කරනු ලබන ආචාර්යවරයෙක් තමයි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික කෙනෙක් හැටියට පත් කරන්නේ. ඔහුගේ නම නැත්නම් නම් කිරීම ප්‍රධාන විධායක නිලධාරියා, එහෙමත් නැත්නම් උපකුලපතිතුමා, එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල විද්‍යායතනයක නම් අධ්‍යක්ෂවරයා විසින් අනුමත කළ යුතු වෙනවා. එතකොට ඒ නම් කිරීම ප්‍රධාන විධායක නිලධාරියා විසින් අනුමත කරයින් පස්සේ මෙම ශිෂ්‍ය සමිතියට ඔහු පත් වෙනවා ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික වරයෙක් වශයෙන්. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් මෙම ඔබට සටහන් කර ගැනීමේ පහසු උදෙසා මම හිමින් මේ කියන්නම්. ශිෂ්‍ය සමිතිය විසින් එහි කටයුතු කිරීමේ කාර්ය සඳහා නියමාවලි මගින් නියම කරනු ලබන ස්ථාවර කමිටු හෝ කමිටුපත් කර හැකි. දැන් අපි දන්නවා ශිෂ්‍ය සමිතිය විසින් එහි කටයුතු කිරීමේ කාර්ය සඳහා නියමාවලි මගින් නියම කරනු ලබන ස්ථාවර කමිටු හෝ කමිටුපත් කරගන්න පුළුවන්. දැන් මේ නොඑක් විදිය දැන් අපි ඉහතින් කතා කරපු විදියට ශිෂ්‍ය සමිතියේ තියෙන කාර්යයන් මොනවද, කාර්යතාවියන් මොනවද, ඒවට අදාළ නියමාවලි ගැනයි මම මේ කතා කරන්නේ. එතකොට හැබැයි මේ නියමාවලිපත් කරාද මෙම නියමාවලිය වලට සභාපති හෝ ලේකම් එම ස්ථාවර කමිටු වල සාමාජිකෙක් වෙන්න බෑ, සාමාජිකෙක් නොවන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන ශිෂ්‍ය සමිතිය ගැන ඔබට යම් අවබෝධයක් ඉන්න ඇති. මේ ක්‍රියාවලිය විශ්වවිද්‍යාලයෙන්ම සිදු කරනු ලබන ක්‍රියාවලිය, විශ්වවිද්‍යාලයේම පාලන අධිකාරිය විසින් සිදු කරනු ලබන ක්‍රියාවලිය තමයි මෙම ශිෂ්‍ය සමිතිය වලට නිලධාරීන්පත් කිරීම, මේ අධීක්ෂණය කිරීම, පාලනය කිරීම, පරිපාලනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම. එතකොට මේ ශිෂ්‍යයන්ගේ මේ ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව සලසා දීමයි වෙන්නේ. මම ඉදිරියේදී ඔබට පැහැදිලි කරනවා ශිෂ්‍ය සමිතියකින් කළ යුත්තේ මොනවද, නොකළ යුත්තේ මොකද්ද, කරන්න තියෙන රාජකාරිය මොනවද කියන්නේ. දැන් ඔබට සටහන් කරගන්න තවත් වැදගත් කරුණක් කියන්න. උසස් අධ්‍යාපන ආයතනයක ශාස්ත්‍රීය හෝ සමාජීය අරමුණු, උසස් අධ්‍යාපන ආයතනයක ශාස්ත්‍රීය හෝ සමාජීය අරමුණු මුදුන් පමුණවා ගැනීමේ කාර්ය සඳහාම පිහිටවනු ලැබූ සම්පූර්ණ සමාජික සංඛ්‍යා ඒ උසස් අධ්‍යාපන ආයතනය විසින් පිළිගත හැකි සමිතියක් ගැනයි අපි කතා කරන්නේ. එතකොට මේ අය කළ යුත්තේ සම්පූර්ණම අධ්‍යයනය, ඒ කියන්නේ උසස් අධ්‍යයනය ශාස්ත්‍රීය හා සමාජීය අරමුණු මුදුන් පමුණවා ගැනීමේ අරමුණෙන් තමයි ශිෂ්‍ය සමිතියක් ක්‍රියා කළ යුතු වන්නේ. ඊළඟ කාරණේ තමයි සමාජ හෝ වෙනත් සංගම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයටම ලියාපදිංචි වේද. අපි දන්නවා විශේෂයෙන් වෘත්තීය සමිති, වෘත්තීය සමිති ආඥා පනතක් කරද්දී ලියාපදිංචි වෙනවා. නොඑක් සුභසාධන සංගම්, සුභසාධන සංගම් වලට අදාළ නීති රීති අනුව ලියාපදිංචි විය යුතුයි. ප්‍රාදේශීයව තියෙන ඒවා නම් අපි දන්නා ප්‍රාදේශීයව ඒවා ලියාපදිංචි. ඒ වගේම තමයි රටේ පවතින නීති රීති අනුව මෙම ශිෂ්‍ය සංගම්ද ලියාපදිංචි වී තිබිය යුතු වන්නේ. එතකොට ලියාපදිංචි වීම හරහා පමණයි එහි ක්‍රියාකාරීත්වයට ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙන්නේ. මම ඊළඟට තවත් වැදගත් කරුණක් කියන්නම්. එතකොට
කාර්තව්‍ය හා නිලධාරීන් පත් කිරීම සඳහා ඡන්ද විමසීම. දැන් එතකොට මෙහි මේ මෙම මෙම කාර්තව්‍යයන් සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා ඡන්ද විමසීම හා නිලධාරීන්ගේ කාර්ය හා කාර්තව්‍ය අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ දැන් අපි විශ්වවිද්‍යාලෙ කියමුකෝ එහි පාලක බල මණ්ඩලය විසින් අතුරු ව්‍යවස්ථා මගින් නියම කරනවා. බයිලෝ සදල අතුරු ව්‍යවස්ථා මගින් තමයි ඒ අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ මගින් එහි කාර්තව්‍යයන් සඳහා අදාළ පසුබිම සකස් කරලා දෙන්නේ. එතකොට මම තවත් වැදගත් කාරණාවක් ඔබට ඉස්මතු කරන්නම්. එය සටහන් කරගැනීමට වටිනවා. මේ උත්තරයක් ගොඩනැගීමේදී මේ කරුණු මා සටහන් කරන පිළිවෙලටම ලියවෙනවා නම් ඔබගේ පිළිතුරට උපරිම ලකුණු ඔබට ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනවා. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියකට හා පීඨ ශිෂ්‍ය සමිතියකට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියකට හා පීඨ ශිෂ්‍ය සමිතියකට අනුමත කරන ලද කටයුතු වලට අවශ්‍යයි අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ පාලක බල මණ්ඩලය විසින් සලකනු ලබන මුදල් කලින් කල වෙන් කර ලබා දෙන්න පුළුවන්. දැන් ඔන්න ඔබට පැහැදිලි වෙනවා ශිෂ්‍ය සමිතියක ක්‍රියාකාරීත්වයට දැන් මේ සඳහන් කරන ලද ඉහත නීති රීතීන්ට යටත්ව ශිෂ්‍ය ප්‍රජාවගේ යහපත උදෙසා කරනු ලබන ක්‍රියාමාර්ගයකට පාලක සභාව අනුමැතියෙන් වෙන් කරන ලද මුදල් අරගෙන ඒ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඉතින් ඒ කාරණය ඉතාම වැදගත් කාරණයක්. ඔබ දන්නවා විශ්වවිද්‍යාලයේ බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ආයතනයේ මගින් සල්ලි දෙන බවත් දන්නවා. මේ කුමන හේතුන් මතද කුමන ව්‍යවස්ථානුකූලවද දෙන්නේ කියන එක ගැන ඔබ සැලකීමේදී උපකුලවෙතුමා මේ අනුමත කරලා පාලක බල මණ්ඩලය විසින් වෙන් කරලා තියෙන ඒ මුදල් තමයි ලබා දුන්න ලබන්නේ. ඊළඟ කාරණයට අපි ගියොත් යම් ශිෂ්‍ය සමිතියක් අපි ශිෂ්‍ය සමිති දෙකක් ගැන තමයි ව්‍යවස්ථානුකූලව පෙන්නන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය සහ පීඨ ශිෂ්‍ය සමිතිය. ඔබ සමහර අවස්ථාවලදී විවිධ ශිෂ්‍ය සමිති සංගම් නාමලේඛනයන් අනුව නම් ඇතුළත් ඔබ දකිනවා. ඒවා නොඑක් විවිධ දැන් සමාජය තුළ විවිධ මත ගොඩ නැගිලා තියෙන්නේ ඒ ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරකලාපයන් හා ඒවලේ ක්‍රියාකාරීත්වයේ තියෙන යම් යම් අඩුපාඩු නිසා තමයි දෝෂාරෝපණයට ලක් කළ තියෙන්නේ. මෙම කරුණු සැලකීමේදී ඔබ නිවැරදි අවබෝධ කරගත්තේ විශ්වවිද්‍යාලයේ මහා ප්‍රබල සමිති තියෙනවා. මේ තියෙන සමිතිය තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය. ඊටත් ඊළඟට තියෙන ප්‍රබල සමිතිය තමයි පීඨ සමිතිය. ඊට අමතරව තමයි විවිධ නම් වලින් අර රටේ පවතින නීති රීතීන් අනුව එහි හැකියාව අනුව සංගම් පිහිටවලා තියෙන්නේ. එතකොට ඒව ගැන නෙවෙයි දෙමව්පියනේ ශිෂ්‍යයනි ඔබ අවබෝධ කරගත යුත්තේ. ඔබ විශ්වවිද්‍යාලයට යන්න ඉන්න කෙනෙක් නම් ඔබ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමිතිය ගැන දැනගත යුතුයි. ඔබ දෙමව්පියෙක් නම් තමන්ගේ දරුවා ශිෂ්‍ය සංගම් ගැන ඔබ දැනටමත් මේ විවිධ මාධ්‍යෙන් දකින ස්වරූපේ නෙවෙයි ඇත්ත වශයෙන්ම ඒ ආයතන තුළ පිහිටවලා තියෙන ඉතාම හොඳ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සිදුවෙන සමිතියක් බව අවබෝධ කරගත යුතුයි. අපි ඊළඟ කාරණයට අපි යමු. එතකොට ඊළඟ කාරණයේදී අපි සැලකිල්ලට ගන්නේ යම් ශිෂ්‍ය සමිතියක් හෝ වෙනත් සංගමයක් ප්‍රධාන විධායක නිලධාරියාගේ මතය අනුව ඒ ආයතනයේ හොඳ නමට නැත්නම් අහිතකර හෝ හානිකර අයුරින් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම දෙයක් සිදුවීමෙන් තියෙනවා නම් ක්‍රියා කරන්නේ නම් එහෙම දෙයක් පැහැදිලිව පේනවා නම් ප්‍රධාන විධායක නිලධාරියට අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා නම් එහෙම හිතන්න පුළුවන් නම් එතකොට පනතට හෝ උචිත සාධන පත්‍රයට පටහැනිව ක්‍රියා කරන්නේ නම් ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඒ සභාව ඒ ශිෂ්‍ය සමිතිය తాවකාලිකව තහනම් කිරීම හෝ විසුරුවා හැරීමේ ක්‍රියාවලිය සිද්ධ කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ප්‍රධාන විධායක නිලධාරිය කියන්නේ උපකුලපතිවරයාට ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. උපකුලපතිවරයාගේ බලතල කාර්ය කර්තව්‍යයන් ගැන කතා කරනකොට මෙයත් ඔහුට තියෙන එක්තරා ව්‍යස්ථාපිතව පැවරී තිබෙන බලයක් බව අවබෝධ කරගත යුතුයි. ඊළඟ කාරණය තමයි අලුත් ශිෂ්‍ය සභාවක් තෝරාපත් කර ගැනීමේ කාර්යය සඳහා යම්කිසි මම මේ පැහැදිලි කරන්නේ අලුත් ශිෂ්‍ය සභාවක් තෝරාපත් කර ගැනීමේ කාර්ය සඳහා දිනයක් නියම කළ හැකි උපකුලපතිතුමාට. ඒ කියන්නේ එය පවරා ගැනීම පස්සේ ඊළඟට පත් කරනු ලැබුව දැන් අපි අලුතෙන් යම්කිසි නිලධාරි පිරිසක් පත් කර ගැනීමෙන් පස්සේ අධ්‍යයන වර්ෂයේ අවසාන වරතුරු පමණයි නිල කාලය දරන්නේ. ඒ කියන්නේ ශිෂ්‍ය සංගමයක නිල කාලය තනතුරු වලට පත් කිරීමෙන් පසු
අධ්‍යයන වර්ෂයක් පමණයි ඔවුන් නිලතරවල දැරිය යුත්තේ. ඊට පස්සේ ඒ අධ්‍යයන වර්ෂයේ අවසානයේදී අපි ඊළඟට අලුතෙන්ම පවත්වනු ලබන ඡන්ද විමසීමකින් සියලුම ශිෂ්‍යයන්ගේ ඡන්ද විමසීමකින් තෝරාපත් කර ගැනීමේ කාර්යය සිදු කරනු ලබනවා. අපි ඊළඟට කතා කරමු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය සහ පීඨ ශිෂ්‍ය සමිතිය සංගමයේ පීඨ ශිෂ්‍ය සමිතිය සම්බන්ධයෙන් 1988 අංක 26 සංශෝධනය මගින් 1988 අංක 26 සංශෝධනය මගින් 1978 අංක 16 දරන 50 1988 අංක 26 සංශෝධනය මගින් සංශෝධිත විශාල පරාසයක් තුල බලතල නෙවෙයි කාර්ය කර්තව්‍ය එහි සඳහන් වෙනවා. එතකොට අපි ඒ සම්බන්ධයෙන් කතා කරනකොට එක් එක් උසස් අධ්‍යාපන ආයතනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය ඒ ආයතනයේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය කළ යුත්තක් වෙනවා. එතකොට එය පැහැදිලි කරගන්න එක් එක් උසස් අධ්‍යාපන ආයතනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය ඒ ආයතනයේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය කරන්න බවටයි හඳුනාගන්නේ. ඊළඟ කාරණේ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය එක් එක් පීඨය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය එක් එක් පීඨ ශිෂ්‍ය සමිතියේ සියලු සමාජිකයන්ගෙන් සමන්විත විය යුතු පීඨ ශිෂ්‍ය සමිතියක් තියෙනවා. ඒ සමිතියේ විසින් මේ සඳහා නිලධාරීන් තෝරාපත් කරගන්නවා. ඒ කියන්නේ පීඨ ශිෂ්‍ය සමිතියක පත්වන නිලධාරීන්ට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියක නිරතර දැරීමේ හැකියාවකුත් තියෙනවා. මම ඔබට සටහන් කර ගැනීමේ පහසුවට මේ වාක්‍යයක් විදිහට කියන්නම්. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය එක් එක් පීඨ ශිෂ්‍ය සමිතියේ සියලු සමාජිකයන්ගෙන් සමන්විය යුතු අතර ඒ සමිතිය විසින් මෙම නිලධාරීන් මම සඳහන් කරන නිලධාරීන් තෝරාපත් කරගත යුතුයි. සභාපති කෙනෙක්, උපසභාපති කෙනෙක්, ලේකම් කෙනෙක්, සංස්කාරක කෙනෙක්, කනිෂ්ඨ භාණ්ඩාගාරික කෙනෙක්. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියට ඔන්න ඔය ආකාරයටයි නිලධාරීන්පත් කරගත යුත්තේ. ඊළඟ කාරණේ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියේ කාර්ය හා කර්තව්‍ය. එය තමයි ඔබ විභාගයේදී සඳහන් කිරීමට අවශ්‍ය වෙන කරුණු. මේ කරුණු ටික ඉතාම වැදගත්. ඔබ සටහන් කරගෙන පාඩම් කරගත්තට කමක් නැහැ. ඒ වගේම ඔබ ශිෂ්‍යෙක් නම් ඔබ අවබෝධ කරගත යුතුයි ඔබගේ ශිෂ්‍ය සමිතියට කරන්න තියෙන කාර්ය මේවා, කරන්න තියෙන කාර්යය මෙයයි. මේ කාර්ය කාර්යය තුල ඉඳිමින් කොපමණ සේවාවක් නැත්නම් ශිෂ්‍ය ප්‍රජාවට සමාජයට කරන්න පුළුවන්ද කියන කාර්යය ගැන ඔබට අවබෝධ කරගන්න පුළුවන්. මා කරුණ වශයෙන් මම ඔබට සඳහන් කරන්නම්. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර සහයෝගී සහජීවන හැඟීම ප්‍රවර්ධනය කිරීම පළවෙනි කාරණේයි. ඔබ දැනටමත් ශිෂ්‍ය සමිතියක යම් නිලයක් දරනවා නම් මේවා ගැන අවබෝධ කරගන්න මේ කටයුතු ව්‍යක්තානුකූලව කෙරෙනවද කියන අවබෝධයෙන් කටයුතු කරන. මොකද ඔබට නිරතර දරනවා නම් වර්ෂයක කාලයක් පමණයි, ඒ කියන්නේ අධ්‍යයන වර්ෂය පමණයි ලැබිලා තියෙන්නේ. ඒ වර්ෂය තුල ඔබ මේ සියල්ල කර යුතුයි ඔබගේ අධ්‍යාපන කටයුතු කරන අතර කාලයෙන්. එතකොට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් අතර සහයෝගී සහජීවන හැඟීම් ප්‍රවර්ධනය කිරීම. ඊළඟ කාරණේ තමයි පාලන අධිකාරියේ උපදෙස් විමසා විශ්වවිද්‍යාල විනෝද කටයුතු පහසුකම් අධ්‍යාත්මික හා ආගමික කටයුතු ඒ වගේම ශිෂ්‍යයන්ට උපදේශන එතකොට කෑම හා ආහාර පාන සම්බන්ධයෙන් කැන්ටින් කමිටු එහෙම තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් සැපෙයීම යනාදී ශිෂ්‍ය සුභ සාධනයට සම්බන්ධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම හා ඒවා සොයා බැලීම අධීක්ෂණය කිරීමට යම් යම් ආයතනයන් මගින් බලතල පැවරිලා අධීක්ෂණය කිරීමට ඔබට පැවරෙනවා නම් ඒවා අධීක්ෂණය කරලා පරිපාලනයට සහයෝගය දැක්විය යුතුයි ශිෂ්‍ය සංගමයේ විසින්. ඊළඟ කාරණේ තමයි වැදගත් වන කරුණක් ඔබට මා සඳහන් කරන්නේ. ඒ සටහන් කරගන්න ශිෂ්‍යයන් ඒ කියන්නේ ශිෂ්‍යයන් ජීවත් වන හා වැඩ කරන තත්වයට අදාළව හෝ සම්බන්ධ කාරණා පිළිබඳව උසස් අධ්‍යාපන ආයතනවල බලධාරීන් සමග පිළිගත් අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් සැලැස්වීම. ඒ කියන්නේ ශිෂ්‍යයන් ජීවත් වන රටාව
ජීවත් වෙන ආකාරය වැඩ කරන පිළිවෙල හා සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන ගැටලු සම්බන්ධයෙන් පරිපාලනය සම්බන්ධයෙන් නැත්නම් බලධාරීන් සමග පිළිගත් අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක් ඇති කිරීම තමයි විශ්වවිද්‍යාලය තුල ඒ ප්‍රජාව තුල එවැනි මතයක් ගොඩනගලා නායකත්වයක් අරගෙන ඒ පිළිගත් ක්‍රියාමාර්ගය තුලින් ආයතනීය ප්‍රශ්න ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ අවස්ථාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඊළඟ කාරණේ තමයි වැදගත්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සුභසාධන කටයුතු බාර ගැනීම. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සුභසාධන කටයුතු බාර ගැනීම සඳහා පාලන අධිකාරිය විසින් තත්කාරිය සඳහා සාදුන් ලබන රීතිවලට අනුකූලව පත් කරනු ලබන වෙනත් යම් මණ්ඩලයක නියෝජනය කිරීමද වෙනත් තත්කාරිය රීතීන්ට අනුකූලව පත් කරනු ලබන වෙනත් මණ්ඩලයක නියෝජනය කරලා ඒ කාර්යයන් සඳහා ඉදිරිපත් වෙලා කටයුතු කිරීමේ හැකියාව ඔබට මේ ශිෂ්‍ය සංගම් හරහා ලැබෙනවා. ඒ සඳහා එහිදී ඔබට ඉතාම වැදගත් වෙන්නේ පරිපාලනය සමග ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට සම්බන්ධ වෙලා විවිධ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඒකරාශීලා කටයුතු කිරීමේ අවස්ථාව සැලසෙනවා. ඒ වගේමයි දැන් ඊළඟ කාරණේ වැදගත්ම කාරණයක් විනය ආරක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන්ට සහාය වීම. ඔබ දන්නවා විශ්වවිද්‍යාල ප්‍රජාවක් වශයෙන් ගත්තාම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවක් වශයෙන් ගත්තාම මුළු ලංකාවේම විවිධ ප්‍රදේශවල ශිෂ්‍යයන් එනවා. ඒ වගේම විශ්වවිද්‍යාලය තුල විදේශීය ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඉගෙන ගන්න. එතකොට මුළු ලෝකෙම ශිෂ්‍යයන් පැමිණෙනවා. එතකොට මේක විශ්වීය විශ්වවිද්‍යාලයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාලවල බොහෝ විශ්වවිද්‍යාලවල විදේශීය ශිෂ්‍යයන්ත් එකතු වෙලා තියෙනවා. එතකොට ඒ සියලු දෙනා වෙනුවෙන් විනය ආරක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල බලධාරීන්ට සහාය වීම තමයි විය යුත්තේ. එතකොට විනය පරීක්ෂණවලදී චූදිත ශිෂ්‍යයන් නියෝජනය කිරීම මේ කරුණ ඔබට පැහැදිලි කරන්න ඒ කරුණ නිවැරදිව සටහන් කරගන්න විනය පරීක්ෂණවලදී චූදිත ශිෂ්‍යයන් නියෝජනය කිරීම එසේ පැහැදිලි කරන්නේ යම් කිසි චෝදනාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන අවස්ථාවක චූදිත ශිෂ්‍යයන් නියෝජනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණේ තමයි ශිෂ්‍යයන් අතර සංස්කෘතික එමත් නැත්නම් ශිෂ්‍යයන් අතර සංස්කෘතික හා සාහිත්‍ය හා සෞන්දර්යාත්මක හැඟීම් හා ක්‍රියාකාරකම් සෞන්දර්යාත්මක හැඟීම් හා ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට ප්‍රවර්ධනය කිරීමට සහ ශිෂ්‍යයන්ගේ සංගරා වාර සංග්‍රහ සංවිධානය කිරීම හා පළ කිරීම ඒ තුළින් ශිෂ්‍යයන්ගේ අභිප්‍රේරණයන් අධ්‍යාපනයේ අභිප්‍රේරණයන් ඇති කිරීමේ අවස්ථාව සැලසෙනවා. මේවා සාමූහිකව විශ්වවිද්‍යාලය විසින් නොයෙක් විවිධ ක්‍රියාමාර්ග මගින් ඒවා සිදු කරනවා. නමුත් ශිෂ්‍යයන් වශයෙන් ඔබට එවැනි අවස්ථාවක් තිබුණාම ශිෂ්‍යයන් තුලින්ම එවැනි වැඩපිළිවෙළක් කිරීම තුළින් ආයතනයේ පරිපාලනය පහසු කරනවා. ඒ වගේම ශිෂ්‍යයන්ගේ අධ්‍යයන කටයුතු ඉතාම සාර්ථක වෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි විශ්වවිද්‍යාල ප්‍රජාව ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන රටේ මුළු මහත් ජනතාව බලාගෙන සිටිනවා. ඔවුන් තමයි මේ රට බාර ගැනීමට ඉදිරිපත් වන විද්‍යාර්ථීන්. ඒ සම්බන්ධයෙන් එතකොට සමාජගත වීමට අවස්ථාව ශිෂ්‍ය සංගම් තුලින්ම ලැබිලා දීලා තියෙනවා. ඒ කියන්නේ රටේ පුරවැසියන්ගේ කලා ශිල්ප ජීවන සමාජ සුභසිද්ධිය ගැන උනන්දුවක් හා අවබෝධයක් ඇති කිරීම. ඒ කියන්නේ රටේ පුරවැසියන්ගේ කලා ශිල්ප ජීවන තත්ත්වයන් සමාජ සුභසිද්ධිය ගැන උනන්දුවක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් කිරීමට නැත්නම් අවබෝධයක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් කිරීමට ශිෂ්‍ය සංගම් වලට අවස්ථාව සැලසෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි ශිෂ්‍ය ප්‍රජාවගේ සමාජමය හා සදාචාරාත්මක සුභසිද්ධිය. ශිෂ්‍ය ප්‍රජාවගේ සමාජමය හා සදාචාරාත්මක සුභසිද්ධිය හිතකරවන ක්‍රියාකාරකම් ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය ශිෂ්‍ය ප්‍රජාවට හිතකරවන ආකාරයේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සහ යහපත් සමාජ ජීවිතයකට හිතකර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට පෙළඹවීම. එතකොට දැන් ඔබ මේ මෙවැනි වැකියක් තුලින් කියන්නේ ඔබට තේරෙනවා ඇති ශිෂ්‍ය සංගමයකට මේසා විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව තියෙනවා. ශිෂ්‍ය සංගමයට මේසා විශාල වැඩ කොටසක් කිරීමේ හැකියාව තියෙනවා.
ඔබට එතකොට වර්ෂයක කාලයකට අධ්‍යයන වර්ෂ කාලයකට පමණයි ශිෂ්‍ය සංගමේ නිරතර ලැබිලා තියෙන්නේ. ඔබ එතකොට මේ නිරතර ලැබිලා තියෙන කාලෙන් ඔබ යම්කිසි කාලසටහනකට අනුව මේවා කරන්න ඕනේ. එහෙම නැතිනම් ඒ ශිෂ්‍ය සංගමේ වැඩක් නැහැ. සමාජගත වෙලා නැහැ. සමාජයට වැඩකුත් නැහැ. ශිෂ්‍ය ප්‍රජාවට වැඩකුත් නැහැ. සමස්ත රටටම එහි කරන්න තියෙන කාර්යයන් සිදු වී නැමැතිවීම හරහා අගතියක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට ශ්‍රී ලංකාව තුළ සහ විදේශවල ඒ කියන්නේ අපි දන්නවා දැනට වර්තමානයේ මේ ගෝලීය ආර්ථික ක්‍රමය තුළ මේ සමාජගත වෙලා තියෙන ආකාරය තුළ විශ්වවිද්‍යාල ප්‍රද්ධතියම එකම දැලක් විදියට එකම net එකක් විදියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවට අදාළ ක්‍රියාමාර්ග ගන්න, ඒවට දැනීම වුවමාරු කර ගන්න, වැඩපිළිවෙළ ගන්න, ඒ සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරියන් උඹට සහයෝගය ලැබෙනවා. ඒක සටහන් කර ගැනීම හැකි වෙන අතරින් මම ඔබට කියන්නම් ශ්‍රී ලංකාව තුළ සහ විදේශවල වෙනත් විශ්වවිද්‍යාල හා ඊට සමාන සංවිධාන සමග සංස්කෘතික සාහිත්‍යමය හා සමාජමය අන්තර්ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට නැත්නම් අන්තර්ක්‍රියාකාරකම් සංවිධානය කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ කටයුත්ත ශිෂ්‍ය සංගමයකට පැවරෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයකට පැවරෙනවා. ඊළඟ කාර්යය තමයි ව්‍යාප්ති පාඨමාලා. විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතුයි ව්‍යාප්ති පාඨමාලා සහ වැඩිහිටි අධ්‍යාපන වැඩසටහන් ශිෂ්‍ය සංගමයක් විසින් සංවිධානය කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් සමග විශේෂයෙන් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සහ සමග හා ශිෂ්‍යයන් සමග ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. මම මේ ඔබට පැහැදිලි කරන්නේ මේ සියල්ල ව්‍යවස්ථාපිතව අනුමත වෙලා නීතිින් පාඩපත් වෙලා ඔබට ඉදිරිපත් කරලා තියෙන කාරණා. එතකොට මේ කාරණා සියල්ල ශිෂ්‍යෙක් වශයෙන් මේ විභාගයේ ලියන ඔබට විභාගයක් අභිමුව සිටින ඔබට පරිපාලන විභාගයේ විශේෂයෙන් දීර්ඝ ප්‍රශ්නයකට තමයි මේ පිළිතුර සැපෙන්නේ. එතකොට මේ සඳහා සූදානම් වෙන ඔබටත් වැදගත් වෙනවා. එතකොට ඔබ අවබෝධ කරගත්තේ ව්‍යාප්ති පාඨමාලා සහ වැඩිහිටි අධ්‍යාපනය වැඩසටහන් සංවිධානය කිරීමේ දිසා ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් සමග ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම කාර්ය මණ්ඩලය කිව්වා විශ්වවිද්‍යාලයේ පහළම කනිෂ්ඨ සේවකයෙකුගේ ඉඳලා ඉහළම පරිපාලන නිලධාරියා සමග ඔබට ශිෂ්‍ය සංගමයක් වශයෙන් යහපත් අයුරින් ගනුදෙනු කිරීමට සංවිධානය වීමට ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ඒ අයුරින් ක්‍රියා කිරීමට ශිෂ්‍ය සංගමය හරහා ක්‍රියාත්මක වීමේ හැකියාව තිබිය යුතුයි. එතකොට එහෙම තිබුණොත් තමයි ශිෂ්‍ය ප්‍රජාවයි විශ්වවිද්‍යාල ප්‍රජාව කියලා ගත්තාම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලුම දෙනාත් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊළඟ කාර්යය තමයි උසස් අධ්‍යාපන ආයතනයේ හොඳ නම රැක ගැනීම. උසස් අධ්‍යාපන ආයතනයේ හොඳ නම රැක ගැනීම සහ ආරක්ෂා කර ගැනීම. උසස් අධ්‍යාපන ආයතනයේ හොඳ නම රැක ගැනීම හා ආරක්ෂා කර ගැනීම ශිෂ්‍යයන්ට, සේවකයන්ට, අධ්‍යයන කාර්ය මණ්ඩලයට, නිරතරයන්ට හැම කෙනෙකුටම පැවරී දෙන වගකීමක්. ඊළඟ තමයි මහජන උනන්දුව ඇති කරන කාරණා ගැන විවාද පැවැත්වීම. ඒ කියන්නේ කාලෙන් කාලෙට සමාජයක් තුළ, රටක් තුළ, ලෝකයක් තුළ මහජන උනන්දුව දක්වන දේවල් තියෙනවා. මහජන උනන්දුව දක්වන දේශපාලන කටයුතු තියෙනවා. දේශපාලන කර්ම පමණක් නෙවෙයි සමාජීය කටයුතු තියෙනවා. වසංගත රෝගී තත්ත්වයන් පිළිබඳව. එහෙමත් නැතිනම් වර්තමාන සමාජ ක්‍රමයේ තුන ලෝක ගෝලීය ආර්ථික ප්‍රශ්න ගැන. ඒ විතරක් නෙවෙයි මහා විශාල ප්‍රමාණයෙන් තියෙන සමාජ ගැටලු, මානසික රෝග පිළිබඳව. එතකොට මේ මානසික ගැටලු, සමාජ විපර්යාසයන් මේවා පිළිබඳව මහජන උනන්දුව තියෙනවා. මහජනයන් නිතර මේ ගැන උනන්දු වෙනවා. එවැනි කාරණා ගැන විවාද පැවැත්වීම, සංවාද කිරීම, ඒවල යම් නිගමනයන් වලට එළඹිලා සමාජගත කිරීම, එවැනි දේවල් තුළින් සමාජයේ විශාල මෙහෙයක් ශිෂ්‍ය සංගමයකට කරන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණේ මම කියන්නම් ජාතික යහපත සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම. ඒ සඳහා විවිධ ජාති නියෝජනය කරන විශ්වවිද්‍යාල රාශියක් තියෙනවා. අද මෑතක විවෘත කරපු විශ්වවිද්‍යාලයත් සමග විශ්වවිද්‍යාල 17ක් තියෙන මේ මොහොත වෙන විට. ඒතර මේ 17 විවිධ සමාජ ප්‍රජාවන් තමයි ජීවත් වෙන්නේ, ඉගෙන ගන්නෙ. විවිධ සමාජ ප්‍රජාවන් යටතේ තමයි මේ කටයුතු කරන්නේ. ප්‍රධාන ජාතීන් තුනක්
යටතේ ශ්‍රී ලංකාව තුළ වෙසෙනවා. ඒ ඒ ප්‍රදේශවල වෙන් වෙන් වශයෙන් ජීවත් වෙනවා. එතකොට මේ මහජන ජීවත් වීමේ ක්‍රියාවලිය ජාතික යහපත සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමට වැදගත් වෙනවා. ඊළඟ කාර්යය තමයි උසස් අධ්‍යාපන ආයතනයේ දීපල රැක ගැනීම හා ආරක්ෂා කිරීම. උසස් අධ්‍යාපන ආයතනයේ දීපල ආරක්ෂා කර ගැනීම හා රැක ගැනීමේ වගකීම ශිෂ්‍ය ප්‍රජාවට තියෙනවා. ඒ දීපල සම්බන්ධයෙන් වගකීම විතරක් නෙවෙයි ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ උනන්දුව ප්‍රවර්ධනය කිරීම හා ශාස්ත්‍රීය කටයුතු පිළිබඳ උනන්දුව ප්‍රවර්ධනය කිරීම හා වැඩි හිටි නැත්නම් වැඩි දියුණු කිරීම ඒ තවත් වර්ධනය කිරීම දියුණු කිරීමට පියවර ගැනීම ශිෂ්‍ය ප්‍රජාවගෙන් සිදු වේ යුතු කරුණා. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් සැලකීමේදී ශිෂ්‍ය සමිතියකට පැවරෙන බලතල ශිෂ්‍ය සංගමයකට පැවරෙන කාර්ය කර්තව්‍ය ඔබ දැනගෙන තිබිය යුතුයි. ශිෂ්‍ය සංගමයක සියලුම කාර්ය කර්තව්‍යයන් විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය නැත්නම් බල මණ්ඩලය යටතේ විවිධ අදහස් හා යෝජනාවන් අතර හුවමාරු වෙමින් ඉතාම පැහැදිලිවම එය සිදු කරගෙන යාමට විශ්වවිද්‍යාලයක් තුළ බලධාරීන් විසින් ඉතාම හොඳ සහයෝගයක් ලබා දෙනවා. එතකොට මේ අයුරින් තමයි ශිෂ්‍ය ප්‍රජාවක් සමාජගත වෙලා තියෙන්නේ. මෙතෙක් කළාම අපිට කතා කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය ගැන. මේ ප්‍රධානම සමිතිය. එතකොට දැන් මම ඔබට පැහැදිලි කරන්න විශ්වවිද්‍යාලයක අපි හඳුනාගත්තනේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියක් තිබිය යුතු වන්නේ පීඨ එක් එක් පීඨයට වෙනමම පීඨ ශිෂ්‍ය සමිතියක් තිබිය යුතු වන්නේ. එතකොට දැන් අපි දන්නවා මා ඉහත පාඩම්වලදී කියලා දුන්නා විශ්වවිද්‍යාලයේ තියෙන පීඨ සභාව කියලා එකක්. ඒ පීඨ සභාව නියෝජනය කරන්න මේ පීඨ ශිෂ්‍ය සමිතිය දෙදෙනෙකුට හැකියාව ලැබෙනවා. ඒ පීඨ සභාවක් නියෝජනය කරන්න එහෙමත් නැත්නම් ෆැකල්ටි බෝඩ් එකක් නියෝජනය කරන්න ඒ නියෝජනය කිරීමේ හැකියාව ලැබෙන්නේ මේ මේ පීඨ ශිෂ්‍ය සමිතිය නිසා. එතකොට මේ මේ හරහා විශාල සමාජීය කටයුතු ගොඩක් කරන්න පුළුවන්. දැන් මම ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ පීඨ ශිෂ්‍ය සමිතිය ගැනයි. එතකොට පීඨ ශිෂ්‍ය ගැන සමිතිය ගැන සටහන් කිරීමේදී ඔබ සටහන් කරගන්න සටහන් කර ගැනීම පහසු නිසා මම මෙසේ කියන්නම්. ඒ පීඨේ සියලුම ශිෂ්‍යයන් ඒ පීඨේ ශිෂ්‍ය සියලුම ශිෂ්‍යයන් නියෝජනය විය යුතු අතර එවැනි සමිතියක නිලධරයන් ඒ පීඨේ ශිෂ්‍යයන් විසින් ඒ අධ්‍යයන වර්ෂය සඳහා රහස් ඡන්දයෙන් තෝරාගත යුතුයි. රහස් ඡන්දයෙන්ම තමයි මේ අය තෝරාගන්නේ. සභාපතිවරයෙක්, උපසභාපතිවරයෙක්, ලේකම්වරයෙක්, සංස්කාරකවරයෙක්, කනිෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක්, ඊට අමතරව උසස් අධ්‍යාපන ආයතනය තීරණය කරනු ලබන එවැනි වෙනත් සාමාජිකයන්. ඒ කියන්නේ පීඨයේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙන ප්‍රමාණය අනුව එක් ශිෂ්‍ය මේ කමිටුව නියෝජනය කිරීමට තවත් නියෝජිතයන් දෙදෙනා බැගින් පත් කරනවා. මේ පැහැදිලි කරනවා නම් අපි හිතමු මෙම පීඨයේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ක් සිටිනවා කියලා. 200ක් ලියාපදිංචි ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න සමිතියකට එවැනි පීඨයකට පුළුවන් ඒ කියන්නේ මම ඔබට ලියා ගැනීමේ පහසු උදෙසා නැවත කියන්නම් 200ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා ඉන්න ශිෂ්‍ය සමිතියකට හරිද ශිෂ්‍ය සමිතියක ඒ කියන්නේ 200ක් හෝ ඊට අඩු ලියාපදිංචි සංඛ්‍යාවක් ඇති පීඨය සඳහා සමාජිකයන් දෙදෙනෙක් පත් කරගන්නවා. 200ක් හෝ ඊට අඩු ශිෂ්‍ය සංඛ්‍යාව. ඒ කියන්නේ 199 දක්වා සංඛ්‍යාව දක්වා එම පීඨයට අර මං ඉහතින් කියපු සභාපතිවරයෙක්, උපසභාපතිවරයෙක්, ලේකම්වරයෙක්, සංස්කාරකවරයෙක්, කනිෂ්ඨ භාණ්ඩාගාරකවරයෙක් අමතරව එම සමිතියට නියෝජිතයන් වශයෙන් 200කට අඩු ශිෂ්‍ය සමිතියක පීඨයක නියෝජිතයන් දෙදෙනෙක් පත් කරගන්න. 201 ඉඳලා 400 දක්වා 201 ඉඳලා 400 දක්වා ශිෂ්‍ය සමිතියක මේ පීඨයක සිසුන් සිටනවා නම් ඒ පීඨයේ සිසුන් 400කට කිට්ටුව සංඛ්‍යාව සිටනවා නම් එතනදී අර කියන ශිෂ්‍ය කමිටුව නියෝජනය කරන්න පීඨ ශිෂ්‍ය සමිතිය නියෝජනය කරන්න නියෝජිතයින් 4 දෙනෙක් පත් කරගන්නවා. නියෝජිතයින් 4 දෙනෙක් පත් කරනවා. ඊට අමතරව දැන් තවත් ලොකු ෆැකල්ටියක් නම් ලොකු පීඨයක් නම් 401 ඉඳලා 600 දක්වා සංඛ්‍යාව සිසුන්
එහි සිටිනවා නම් 600 දක්වා සංඛ්‍යාව සිසුන් සිටිනවා නම් එම පීඨයට අර පීඨ සභාවට නැත්නම් ශිෂ්‍ය පීඨ සමිතියට සාමාජිකයන් වශයෙන් නියෝජිතයන් වශයෙන් පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා 6 දිනක්. එතකොට මේ ආදි වශයෙන් ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි වෙන්න අවස්ථාව සැලසීලා තියෙනවා. එම පීඨ ශිෂ්‍ය සමිතියේ ක්‍රියාකාරීත්වයට එමත් නැත්නම් වැඩපිළිවෙල කිරීමට දැන් අර කියන සභාපති උපසභාපති ලේකම් එයාලි දැන් සංස්කාරක කනිෂ්ඨ භාණ්ඩාගාර එතන ඒ පස් දිනාට මේ සියල්ල කරගෙන යීමේ හැකියාවක් නැහැ විශාල පීඨයක් නම්. එතකොට ඒක නිසා ඒ අයට නියෝජිතයන් වශයෙන් මෙම මම සඳහන් කරපු ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පීඨෙන් පීඨයට වෙනස් වෙනවා මෙම සංඛ්‍යාව. ඒ අනුපාත කරනවා. දැන් මම අවසානයේදී කිව්වේ 400 සිට 600 දක්වා සිසුන් සංඛ්‍යාවක් සිටිනවා නම් ඔවුන්ට එම පීඨ සමිතියට පත් කර ගන්න පුළුවන් 6 දෙනෙක්. හැබැයි 601 ඉඳලා වැඩි සංඛ්‍යාවක් සිටිනවා නම් 8 දෙනෙක් පත් කර ගැනීම හැකියාව කෙනා. එතනින් එහාට කිසිම ගැටලුවක් නැහැ. 600ට වැඩියෙන් සිසුන් සංඛ්‍යාවක් සිටින පීඨයක නම් පීඨ ශිෂ්‍ය සමිතියට නියෝජිතයන් 8 දෙනෙක් පත් කර ගන්නවා. ඊට කොපමණ සංඛ්‍යාවක් වැඩි වුණත් 8 දෙනෙක් තමයි පත් කර ගැනීම හැකියාව තියෙන්නේ. දැන් එතකොට මේ මා සඳහන් කරේ විශ්වවිද්‍යාලයක පීඨයක් සම්බන්ධයෙන්. විශ්වවිද්‍යාලයක පීඨයක ශිෂ්‍ය සමිතියක් සම්බන්ධයෙන්. විශ්වවිද්‍යාලයක පීඨයක ශිෂ්‍ය සමිතියක ක්‍රියාකාරීත්වය ගැන තමයි අපි දැන් මේ කතා කරේ. එතකොට මම මුලින් මේ සාකච්ඡාවේදී සාකච්ඡා කරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය ඊළඟට සාකච්ඡා කරා විශ්වවිද්‍යාල පීඨ ශිෂ්‍ය සමිතිය. දැන් පීඨ ශිෂ්‍ය සමිතියක දැන් තවත් කාරණා රාශියක් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. පාලන අධිකාරිය විසින් කලින් කල තීරණය කරනු ලබන යම් ක්‍රියාකාරකම් බාර ගැනීම. පාලන අධිකාරිය විසින් කලින් කල අවශ්‍යතාවයන් මත අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විවිධාකාරයේ වැඩසටහන් සඳහා රටේ අවශ්‍යතාවයන් ඉස්මතු වන කාරණා සම්බන්ධයෙන් යම් තීරණ කරනු ලබන ක්‍රියාකාරකම් බාර අරගෙන එම ක්‍රියාකාරකම් කිරීම. ඊළඟ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය සඳහා, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතිය සඳහා ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක් පත් වෙනවනේ. අපි ඉහතින් සාකච්ඡා වුණා ඔහු ඒ සමිතියේ නිලධරයන් විසින් නම් කරනු ලබන ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක් විය යුතුයි. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියේ නිලධරයෙකු විසින් සමගාමීව පීඨ ශිෂ්‍ය සමිතියක ධූරයක් දරන්නත් පුළුවන්. ඒ වගේම තමයි පීඨ ශිෂ්‍ය සමිතියකට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක් හම්බවෙන්න. දෙවෙනි කාරණේ වශයෙන් කිව්වේ පීඨ ශිෂ්‍ය සමිතියකට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක් සිටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියකට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක් සිටිනවා. ඒ වගේම තමයි පීඨ ශිෂ්‍ය සමිතියක ඉන්න නිලධරයෙකුට සමගාමීව විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියේ නිලයක් දැරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ කාර්යය තමයි විශේෂයෙන්ම සඳහන් කරන ඔබ දැනගත යුතු කාර්යය තමයි එම නිලධරයන් ශාස්ත්‍රීය අධ්‍යයන වර්ෂය අවසානයේදී ධූරය දැරීම අවසන් කළ යුතුයි. පීඨ ශිෂ්‍ය සමිතියකටත් එකයි, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියකටත් එකයි, ශාස්ත්‍රීය අධ්‍යයන වර්ෂය අවසන් වෙනකොට එම ධූරය අවසන් විය යුතුයි. එතකොට විශ්වවිද්‍යාල පීඨ ශිෂ්‍ය සමිතියක නැත්නම් විශ්වවිද්‍යාල හෝ පීඨ ශිෂ්‍ය සමිතියක ධූරයක පුරප්පාඩුවක් ඇති වූ අවස්ථාව හදිසියෙ පුරප්පාඩුවක් ඇති වෙන තනතුරු දන්න පුද්ගලයෙක්ගේ. එතකොට ඒ සඳහා සුදුසු තැනැත්තෙකු හැකි ඉක්මනින් තෝරා ගත යුතුයි. ඔහුගේ දැන් අර කලින් හිටපු පූර්වගාමියා, කලින් හිටපු ශිෂ්‍යයාගේ ශිෂ්‍යයා වෙනුවෙන් දැන් මේ පත් වෙන පුද්ගලයාට, ඒ කියන්නේ පූර්වගාමියාගේ ධූර කාලේ නොගෙවි ඉතුරු වෙච්ච කාලය සඳහා තම පමණයි ධූරය දරන්නේ. ඒ කියන්නේ ඔබට පැහැදිලිව කිව්වොත් ශිෂ්‍ය සමිතියක නිලයක් දරන පුද්ගලයෙක් යම් කිසි හේතුවක් මත එයින් ඉවත් වීම හෝ අවසන් ශිෂ්‍යයින් ඉවත් වීම මොකක් හරි හේතුවක් නිසා නිලය දැරීමට කෙනෙක් නැති වෙනකොට ශිෂ්‍ය ඉක්මනින් පත් කර ගන්න ඕනේ ඒ සඳහා තනතුරු සඳහා. ඒ හැබැයි පත් කරා කියලා එයා අර පූර්වගාමියාගේ ඉතිරිව තියෙන කාලයට තමයි පත් වෙන්නේ. ඒ කියන්නේ එම අධ්‍යයන වර්ෂය අවසන් වෙනකොට ඔය එම තනතුරත් නැත්නම් ඒ ශිෂ්‍යයා විසින් උපබෝන ලද රාජකාරිමය හා ඒ සියලු කටයුතු වලින් ඔහු නිදහස් වෙනවා. එතකොට ඔහුට ඒ ධූරය දරන්න පුළුවන් කාලය තියෙන්නේ අර පූර්වගාමියාගේ ඉතිරි වෙච්ච කාලේ පමණයි. එතකොට ඊළඟ කාර්යය තමයි
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියක් විසින් අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය ඇතිව අනුමත කරන ලද සමාජීය සංස්කෘතික සහ සුබසාධන කටයුතු සඳහා මුදල් රැස් කළ හැකි මේ ඉතාම වැදගත් කාරණයක් ඔබ අවබෝධ කරගන්න ඕනේ ශිෂ්‍ය සමිතිය විසින් විවිධාකාරයෙන් මුදල් එක් රැස් කරනවා මුදල් එක් රැස් කිරීමට එසේ බලයක් ලැබී තිබෙන්නේ ප්‍රධාන විධායක නිලධාරියා නැත්නම් උපකොළපතිතුමාගේ අනුමැතියෙන් පමණයි එහෙම නැතුව මුදල් රැස් කරන්න අසවල් කාරණේට අසවල් දෙයට කියලා සමාජයෙන් මුදල් රැස් කිරීමට ශිෂ්‍ය සමිතියකට හැකියාවක් නැහැ ශිෂ්‍ය සමිතියකට හැකියාව ලබා දීලා තියෙන්නේ මුදල් රැස් කරන්න නම් ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ මම නැවත කරුණ කියන්නම් ඔබ පිළිතුරක් සැපීමේදී මෙම කරුණ සටහන් කර යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියක් විසින් අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය ඇතිව අනුමත කරන ලද සමාජීය සංස්කෘතික සහ සුබසාධන කටයුතු සඳහා මුදල් රැස් කරගන්න පුළුවන්. එහෙම නැතුව වෙන කටයුතු සඳහා ඒ අනුමැතියෙන් තොරව මම සඳහන් කරපු පීඨ ශිෂ්‍ය සමිතියට හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම තවත් වැදගත් කාරණයක් කියන්නම්. උසස් අධ්‍යාපන ආයතනයක පාලනාධිකාරිය විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියක හෝ පීඨ ශිෂ්‍ය සමිතියක මුදල් වියදම් කිරීමට අදාළව සහ ඒ සමිතියේ ගිණුම් තැබීමේ ආකාරයට අදාළව රීති සෑදිය හැකි පාලන අධිකාරියට හැකියාව තියෙන පාලක සභාවට ඒකේ එසේ රීති සෑදීමේ හැකියාවක් තියෙන මුදල් වියදම් කිරීම ගිණුම් තැබීම විගණනය කිරීම සම්බන්ධයෙන් රීති සෑදිය හැකි. ඒ වගේම තමයි වැදගත්ම කාරණේ තමයි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමිතියක රැස්වීම් පැවැත්වීමට අදාළව සහ ඒ රැස්වීම් වල වාර්තා තබා ගැනීමේ ආකාරයට අදාළව රීති සකස් කර හැකි. ඊට අමතරව මේ කරුණු පැහැදිලි කිරීමේදී වාර්තා තබා ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලන අධිකාරියට ශිෂ්‍ය සමිතිය සම්බන්ධයෙන් රීති සෑදිය හැකි. මීට අමතරව ඔබ විසින් දැනගත යුතු කරුණු තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියකට හෝ පීඨ ශිෂ්‍ය සමිතියට පාලන අධිකාරිය මගින් ලබා දෙන පහසුකම් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් ඔවුන්ට ශිෂ්‍ය ව්‍යාපාරය කරගෙන යාමට, කාර්යාල පහසුකම් පවත්වාගෙන යාමට, දුරකථන පහසුකම් ලබා දීමට ආදී වශයෙන් ඒ විශ්වවිද්‍යාලයේ විසින් පාලන අධිකාරිය විසින් ගන්නා ලබන තීරණ අනුව ශිෂ්‍ය සමිතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පහසුකම් සැලසෙනවා. මේ කරුණු සලකා බැලීමේදී ඔබට පැහැදිලි වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමිතියක් හා පීඨ ශිෂ්‍ය සමිතියක ක්‍රියාකාරීත්වය විය යුත්තේ කෙසේද, ඔවුන්ට තියෙන කාර්ය කර්තව්‍ය කුමක්ද. මේ කාරණා සම්බන්ධයෙන් තමයි ඔබට පිළිතුරු සපයන්න වෙන්නේ. ඔබ ශිෂ්‍යෙක් නම් මායිතෙන් සඳහන් කරපු ආකාරයට ඔබට දැන් පැහැදිලි වෙනවා ශිෂ්‍ය ව්‍යාපාරය, ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය, ශිෂ්‍ය සමිති ව්‍යාපාරය කොයි ආකාරයෙන්ද ක්‍රියාකර්තව්‍ය යුත්තේ, ශිෂ්‍යයන් අද සිටින්නේ කොතනද ආදී සියලු කාරණා ගැන අවබෝධ වෙන්න පුළුවන්. ඔබ විශ්වවිද්‍යාලයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ශිෂ්‍යෙක් නම් ඔබට අවබෝධ වෙනවා විශ්වවිද්‍යාලයේ මෙන්න මේ විදිහේ ශිෂ්‍ය සමිති තියෙනවා, මේවට කරන්න පුළුවන් මේ දේවල්, මේ සඳහා අපි සහයෝගය දැක්විය යුතුයි, සමාජගත වීමට, සමාජය සමග එකට ක්‍රියාත්මක වීමට කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මා සියලු දෙනාටම ඉතාම පැහැදිලිව කියන්නේ මේ අධ්‍යයනය මේ තොරතුරු සියලු දෙනා අතරේ බෙදා හරින නිසා.